අදත් අයිබෝන් කියලා පිළිගන්නවා ජොබ් ශ්‍රී ලංකා YouTube channel එකට. ඉතින් අද අපි ඇවිල්ලා තියෙන්නේ කිකිල්ස් ආයතනයේ රැකියා අවස්ථා සම්බන්ධයෙන් ඔබව දැනුවත් කිරීමටයි. ඉතින් පළවෙනි රැකියා තනතුර විදිහට බේකරිස් ඇන් හොට් කිචන් කියන රැකියා තනතුර සඳහා මීගමුව කියන බ්‍රාන්ච් එක සඳහා ඇඳුම්පත්‍ර කැඳවලා තියෙනවා. ඉතින් ඒ සඳහා සුසුකම් වශයෙන් ඔයගොල්ලන්ගේ ඉල්ලලා තියෙනවා අපෝ සාමාන්‍ය පෙළ දක්වා පෙනී සිට තිබීම අනිවාර්ය බවටත්, අදාළ ශේෂ්ත්‍රයේ පාඨමාලාවක් සිදු කර තිබිය යුතු බවටත්, අදාළ ශේෂ්ත්‍රයේ වසරක පළපුරුද්දක් තිබේ නම් ඒක අමතර වාසියක් වශයෙන් සලකනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ප්‍රතිලාභ වශයෙන් නොමිලේ නවාතැන් පාසුකම්, ආහාර සහ ප්‍රවාහන පාසුකම් හිමි වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඊළඟ රැකියා අවස්ථාව වශයෙන් පාරිභෝගික සේවා සහායක මහනුවර කියන බ්‍රාන්ච් එක සඳහා ඇඳුම්පත්‍ර කැඳවලා තියෙනවා. ඉතින් මේ සඳහා සුසුකම් වශයෙන් අපෝ සාමාන්‍ය පෙළ දක්වා පෙනී සිට තිබිය යුතු බවටත්, අදාළ ශේෂ්ත්‍රයේ වසරක පළපුරුද්දක් තිබේ නම් ඒක අමතර වාසියක් වශයෙන් සලකනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ප්‍රතිලාභ වශයෙන් නොමිලේ නවාතැන් පාසුකම්, ආහාර සහ ප්‍රවාහන පාසුකම් හිමි වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඊළඟ රැකියා අවස්ථාව වශයෙන් පාරිභෝගික සේවා සහායක කොලඹ කියන බ්‍රාන්ච් එක සඳහා ඇඳුම්පත්‍ර කැඳවලා තියෙනවා. ඉතින් ඒ සඳහා සුසුකම් වශයෙන් ඔයගොල්ලන්ගේ ඉල්ලලා තියෙනවා අපෝ සාමාන්‍ය පෙළ දක්වා පෙනී සිට තිබීම අනිවාර්ය බවටත්, අදාළ ශේෂ්ත්‍රයේ වසරක පළපුරුද්දක් තිබේ නම් ඒක අමතර වාසියක් වශයෙන් සලකනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ප්‍රතිලාභ වශයෙන් නොමිලේ නවාතැන් පාසුකම්, ආහාර සහ ප්‍රවාහන පාසුකම් හිමි වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ සියලුම රැකියා සඳහා ඇඳුම්පත්‍ර යොමු කරන ආකාරය අපි වීඩියෝයේ අවසානයේ ඔබට දැනුම් දෙන්නම්. ඊළඟ රැකියා අවස්ථාව වශයෙන් පාරිභෝගික සේවා සහායක කියන රැකියා තනතුර සඳහා වත්තල කියන ශාඛාව සඳහා ඇඳුම්පත්‍ර කැඳවලා තියෙනවා. ඉතින් ඒ සඳහා සුසුකම් වශයෙන් ඔයගොල්ලන්ගේ ඉල්ලලා තියෙනවා අපෝ සාමාන්‍ය පෙළ දක්වා පෙනී සිට තිබිය යුතු බවටත්, අදාළ ශේෂ්ත්‍රයේ වසරක පළපුරුද්දක් තිබේ නම් ඒක අමතර වාසියක් වශයෙන් සලකනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ප්‍රතිලාභ වශයෙන් නොමිලේ නවාතැන් පාසුකම්, ආහාර සහ ප්‍රවාහන පාසුකම් හිමි වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඊළඟ රැකියා අවස්ථාව වශයෙන් බේකරිස් ඇන් හොට් කිචන් කියන රැකියා තනතුර සඳහා දිවයින පුරා ආයුධපත්‍ර කැඳවලා තියෙනවා. ඉතින් ඔබට මේ තිරයේ දිස්සන සුසුකම් වශයෙන් අදාළ ශේෂ්ත්‍ර ත්‍රේ වසරක පළපුරුද්දක් තිබේ නම් ඒක අමතර සුසුකමක් වශයෙන් සලකනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අදාළ ශේෂ්ත්‍රයේ පාඨමාලාවක් සිදු කර තිබිය යුතු බවටත්, අපෝ සාමාන්‍ය පෙළ දක්වා පෙනී සිට තිබීම අනිවාර්ය බවටත් සඳහන් කරලා තියෙනවා. ඉතින් ප්‍රතිලාභ වශයෙන් නොමිලේ නවාතැන් පාසුකම්, ආහාර සහ ප්‍රවාහන පාසුකම් හිමි වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඊළඟ රැකියා තනතුර සඳහා මුදල් අයකැමි ගම්පහ කියන රැකියා තනතුර සඳහා ඇඳුම්පත්‍ර කැඳවලා තියෙනවා. ඉතින් සුසුකම් වශයෙන් අපස උසස් පෙළ දක්වා පිණි සිටි තිබීම අනිවාර්ය බවටත්, අදාළ ශේෂ්ත්‍රයේ වසරක පළපුරුද්දක් තිබේ නම් ඒක අමතර වාසියක් වශයෙන් සලකනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ප්‍රතිලාභ වශයෙන් ඔබට මේ තිරයේ දිස්වන ප්‍රතිලාභ හමු වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මුදල් අයකැමි කිරිබත්ගොඩ කියන තනතුර සඳහා ආයුධපත්‍ර කැඳවලා තියෙනවා. ඉතින් සුසුකම් වශයෙන් අපස උසස් පෙළ දක්වා පිණි සිටි තිබිය යුතු බවටත්, අදාළ ශේෂ්ත්‍රයේ වසරක පළපුරුද්දක් තිබේ නම් ඒක අමතර වාසියක් වශයෙන් සලකනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් සුපුරුදු පරිදි නොමිලේ නවාතැන් පාසුකම්, ආහාර සහ ප්‍රවාහන පාසුකම් හිමි වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඊළඟ රැකියා අවස්ථාව වශයෙන් දෙපාර්තමේන්තු සුපරීක්ෂක කියන රැකියා තනතුර සඳහා දිවයින පුරා ආයුධපත්‍ර කැඳවලා තියෙනවා. ඉතින් ඒ සඳහා සුසුකම් වශයෙන් අපස උසස් පෙළ දක්වා පෙනී සිට තිබිය යුතු බවටත්, පිළිගත් අධ්‍යාපන ආයතනයකට වසරකට වැඩි අධ්‍යාපන සුසුකමක් හෝ වසරකට වැඩි රැකියා පළපුරුද්දක් ඇති බවටත්, පිළිගත් ආයතනයක උපාධිය හදාරා සම්පූර්ණ කර තිබිය යුතු බවටත්, වයස අවුරුදු 23ට වැඩි අයෙක් විය යුතු බවටත්, මනා පිළිස් කළමනාකරණ හැකියාවෙන් යුක්ත අයෙක් විය යුතු බවටත් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ සුසුකම් තියෙනවා වටත් මේ දෙපාර්තමේන්තු සුපරීක්ෂක කියන රැකියා තනතුර සඳහා දිවයින පුරා ආයුධපත්‍ර යොමු කිරීමේ හැකියාව පවතිනවා. ඉතින් මේ සියලුම වෘත්තීන් සඳහා ආයුධපත්‍ර යොමු කරන ආකාරය අපි සලකා බැලුවොත්, ආයුධපත්‍ර යොමු කළ යුතුවේ ඔන්ලයින් ආකාරයටයි. ඉතින් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියෙනවා. ඒ ලින්ක් එකෙන් අදාළ සයිට් එකට ගිහිල්ලා ඔබට ඔන්ලයින් ආකාරයෙන් අදාළ රැකියා අවස්ථා සඳහා ආයුධපත්‍ර ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.